ආයි බොවන් එසේ ලික්විගයි චැනල් එකට ඔගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. LOLC ජෙනරල් ඉන්ෂුරන්ස් වීඩියෝ එකේ මම කිව්වා මම ඊළඟ තවත් වීඩියෝ එකක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒ අනුව අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මයිලෑන්ඩ් IPO එක ගැන. රිලටිව්ලි ස්මෝල් IPO එකක්. ඉතින් මේ IPO එක ගැන මම හොයාගත්තු කරුණු කියන්නේ ප්‍රොස්පෙක්ටස් එක රිෆර් කරලා ඒ කරුණු ආශ්‍රයෙන් තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. දිමා කතාන බලාපොරොත්තු වෙනවා කොයි වගේද මේ IPO එක සහ මොන වගේ opportunities ද IPO investors ට මේ IPO එකේ තියෙන කියන එක. relatively බලපුවාම මේක අනිත් IPO එකත් බලද්දී small IPO එකක්. ඉතින් ඒකත් මම පැහැදිලි කරන්නම් advantage එකක් වෙන්න තියෙන ඉඩ තියෙන මේ IPO එකේ. වීඩියෝ එක යන කලින් මතක් කරන්න කැමතියි ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකත් ඔබලා දියාගන්න. එතකොට මගේ important videos දාපුවාම ඔයගොල්ලෝ බලාගන්න පුළුවන්. එවගේම වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න තමතක කරන්න එපා. වීඩියෝ ගැන අදහස්, IPO ගැන අදහස්, ඔයගොල්ලන්ගේ ගැටලු සියල්ලම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මයිලෑන්ඩ් IPO එකට අදාළව මේ ඔයගොල්ලන්ගේ concerns, issues වලට මට reply කරන්න පුළුවන්. අපිට උදේ engage වෙන්න පුළුවන්. interactive session එකක් හරහා කමෙන්ට් සෙක්ෂන් එක හරහා හින්දා comments මොනවාරි දෙනවා නම් comments උත් අනිවාර්යයෙන්ම IPO මේ වීඩියෝ එක ඇටි කමෙන්ට් වලින් දාන්න කියලා කියනවා ඔයගොල්ලන්ට. රයිට්. වීඩියෝ එකට පටන් ගන්න කලින් මම මතක් කරන්න කැමති ආයෙත් SLG channel එක කවුරු ස්පොන්සර් කරලා නැහැ මේ වීඩියෝ එක වෙනුවෙන්. view එකක් දෙන්න කියලා. නමුත් තනිකරම මේක මගේ understanding එකේ මම ගැද කරපු data වලින් තමයි මේ වීඩියෝ හදලා තියෙන්නේ. ඉතින් කාගේවත් බලපෑමක් යටත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඒකත් මම මුලින්ම කියන්න ඕනේ වීඩියෝ එක පටන් ගනිද්දී. නැත්තම් පස්සේ අනවශ්‍ය විදිහේ comments එන්න පුළුවන් හින්දා. හින්දා මම මුලින්ම කියනවා SLG channel එක කවුරුත් sponsor කරලා නැහැ මේ වීඩියෝ එක වෙනුවෙන්. මේක මගේ analysis එකක් සහ මගේ findings සහ මගේ view එක තමයි මෙන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ. රයිට්. අපි පොඩ්ඩක් බලමු මයිලෑන්ඩ් IPO එක in a glance බලමු මේ issue එක මොනවා වගේද වෙන්නේ කියලා. මේක ඕපන් වෙන්නේ දෙසැම්බර් මාසේ 8 වෙනිදා. ඒ කියන්නේ හෙට දිනේ. එතකොට ඔෆර් ප්‍රයිස් එක රුපියල් 12යි. ඔෆර් ප්‍රයිස් එක ෂෙයා එකකට රුපියල් 12යි. මේක කිට්ටුයි සෙනිඩ් IPO එකේ ප්‍රයිස් එකට. නමුත් සෙනිඩ් IPO එක ඉෂුව කරපු ෂෙයාස් ගානට වඩා සෑහෙන අඩු ෂෙයාස් ගානක් තමයි මේගොල්ලෝ ඉෂුව කරන්නේ. ඒගොල්ලෝ ඉෂුව කරන්නේ 6.25 මිලියන් ෂෙයාස්. එතකොට මේ 6.25 මිලියන් ෂෙයාස් ඉෂුව කරාට පස්සේ පෝස්ට් IPO එකේ ෂෙයා හෝල්ඩින් ස්ට්‍රක්චර් එකේ 17.2 විතර එතකොට පබ්ලික් ෂෙයාර් හෝල්ඩර්ස්ලට හිමි වෙනවා. මොකද දැනට 30ක් ඉෂුව කරලා තියෙනවා ඒගොල්ලෝ. 36.25 මිලියන් වෙනා මේක ඉෂුව කරාට පස්සේ ඒකෙන් 17.2ක් වෙනවා. ඉතින් මෙතන 17.2 මට්ටමට ගිහිල්ලා තියෙන්නේ පබ්ලික් ෂෙයාර් හෝල්ඩින් percentage එක තියාගන්න ඕන නිසා මේ ෂෙයාර් එක CSE එක ලිස්ට් වුණාට පස්සේ. ඉතින් ඒ රික්වයර්මන්ට් එකත් ෆුල්ෆිල් කරන්න තමයි 6.25 මිලියන් ඒගොල්ලෝ මාකට් ඉෂුව කරන්නේ 17.2% පබ්ලික් ෂෙයාර් හෝල්ඩින් එකක් එන විදිහට. එතකොට ඇලෝකේෂන් බේසිස් එක ගත්තොත් එහෙම 10% යුනිට් ට්‍රස් වලට තියෙනවා, 40% ඩීටේල් ඉන්ඩිවිජුවල්ස් වලට ඇලෝකේට් වෙනවා, 50% නන් ඩීටේල් ඉන්ඩිවිජුවල්ස් වලට ඇලෝකේට් වෙනවා. මේකේ මම කිව්වා ස්මෝල් ඉෂුව එකක් කියලා. 6.25 කියන්නේ ස්මෝල්. ඒකෙන් 40% කියන්නේ රීටේලර්ස් වලට දාලා වශයෙන් 2.5 මිලියන් ෂෙයාර්ස් විතර වගේ තමයි රීටේලර්ස් වලට ඇලෝකේට් වෙන්නේ. ඉතින් එතකොටත් ඒ එතනිනුත් සෑහෙන ස්මෝල් ක්වොන්ටි එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේකට අධික ඉල්ලුමක් සමහරට ඇති වෙන්න පුළුවන්. මොකද කුඩා ෂෙයාර් ප්‍රමාණයක් ඔෆර් කරන නිසා. ඒක මම පැහැදිලි කරන්නම් ඉස්සරහට වැලියුේෂන් ගැන කතා කරද්දී කොහොමද මේ ෂෙයාර් එකට පොසිටිවිටි බලපාන්නේ කියන එක. එතකොට මේගොල්ලෝ ඉෂුව එක ඉෂු ෆෝ ඇන් සබ්ස්ක්‍රිප්ෂන් ඔෆර් ෆෝ සබ්ස්ක්‍රිප්ෂන් එකක් මේගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ අලුත් ෂෙයාර් ඉෂුව කරන්නේ මාකට් එකට. ඉෂුව කරලා අලුතෙන් ෆන්ඩ් රේස් කරනවා. දැන් LOLC ජෙනරල් ඉන්ෂුරන්ස් එකේ තිබිච්ච ෂෙයාර්ස් තමයි මාකට් එකේ විකුණන්නේ මේන් ෂෙයාර් හෝල්ඩර්. දැන් මෙතන ඇතර කම්පැනි එකට අලුතෙන් කෑෂ් එන්නේ නැහැ. නමුත් මේ IPO එකෙන් කම්පැනි එකට අලුතෙන් කෑෂ් එනවා. ඒකෝර ඒ කෑෂ් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ෆියුචර් බිස්නස් ඩෙවලොප්මන්ට් වලට යූස් කරනවා. අපි බලමු බලමු මොනවද ඒගොල්ලෝ යූස් කරන්නේ සහ ඒගොල්ලන්ගේ පර්පස් එක මොකක්ද කියන එක. ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් එක වෙන ඉෂුව එකේ ප්‍රොස්පෙක්ටස් වල දාලා තියෙනවා අලුත් ලෑන්ඩ් ස්ටොක්ස් ඒගොල්ලෝ ඩෙවලොප් කරන්න අරගන්න තමයි යන්නේ මේ 75 මිලියන් ක්‍රෑෂ් වලින්. ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම ෆෝකස් කරන්නේ දොම්පේ
මීරිගම සහ දිවුලපිටිය කියන මෙන්න මේ ඒරියාස් වල ලෑන්ස් මම ගන්න හදන. මොකද මේවා එක්ස්ප්‍රස් වේ එකට මේ ඒරියාස් එක්ස්ප්‍රස් වේ එකට ඉදිරියේදී එන්න තියෙන එක්ස්ප්‍රස් වේස් වලට බොහොම කිට්ටු දැන් තමයි මේවා තියෙන්නේ ගම්පහ ඩිස්ත්‍රික් එකේ. ඉතින් ඒව තමයි ඒගොල්ලෝ ඩිවලොප් කරන්න යන්නේ ප්‍රධාන වශයෙන්ම ඒතොරේ එක්ස්ප්‍රස් වේ එක මේ මේ පැත්තෙන් යන හින්දා. ඉතින් එතකොට මේවල මේ ඉඩම් වල මේ ප්‍රදේශවල ඉඩම් වල ඩිමාන්ඩ් එක නැත්නම් මේ ඉඩම් වල වටිනාකම වැඩි වෙන්න පුළුවන්. ඒ ඔපචුනිටි එක තමයි මේගොල්ලෝ මේ කැප්චර් කරන්න හදන්නේ. ඒගොල්ලන්ගේ මම ඒගොල්ලන්ගේ තිබුණු මේ ප්‍රසන්ටේෂන් එකකට සහභාගී වුණා. ඉතින් ඒකෙත් ඒගොල්ලෝ කිව්වේ ඇයි මේ ඒරියා එක තෝරගන්න හේතුව අන්න ඒ ඔපචුනිටි එක ගන්න කියන එක. ඉතින් ඒ නිසා මම දකිනවා එතනත් අනාගතයේ වැලියු එකක් තියෙයි කියලා කම්පැනි එකට. ඒත් ඒගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් පොලිසි එක ගැන කියලා තියෙනවා ප්‍රොස්පෙක්ටස් එකේ. ඒගොල්ල බලාපොරොත්තු වෙනවා 20%ක විතර ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් තියාගන්න. හැබැයි මේ ඊළඟ අවුරුද්දේ එහෙම වගේ නෙමෙයි 2023 24 ඊයර කී ඉඳලා. මොකද එතකොට ඒ වෙද්දි කම්පැනි එක පොඩ්ඩක් ස්ටැබ්ලිෂ් වෙලා ස්ටැබිලයිස් වෙලා තියෙන තත්ත්වයක් උඩ තමයි ඒගොල්ලන් ඩිවිඩන්ඩ් පේ කරන්න පුළුවන් කියලා වෙයි කියලා ඒගොල්ලෝ හිතන්නේ. ඒ නිසා තමයි 23 24 අවුරුද්දේ ඉඳලා 20%ක විතර ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් තියාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් ලොง ටර්ම් ඉන්වෙස්ටර් සලකට හොඳ වාසිදායක දත්තක්. පොත කම්පැනි එක ඩිවිඩන්ඩ් එක පේ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන එක. මොකද අද කාලේ ජනප්‍රිය වෙලා තියෙන ගොඩක් කම්පැනිස් හොට්ලා තියෙන කම්පැනිස් එකක්වත් ඩිවිඩන්ඩ් පේ කරන්නේ නැති ගෲප් එකකට අදාළව තියෙනවා තමයි. ඉතින් ඒ නිසා මේ වගේ කම්පැනි එක ඒගොල්ලෝ එහෙම කියන එකත් දැනට ඩිවිඩන්ඩ් කියලා කරලා නැහැ. නමුත් අනාගතයේදී එහෙම බලාපොරොත්තුවක් තියෙනවා කියන එකත් මම හිතන්නේ හොඳ සාධනීය තත්ත්වයක්. එතකොට මයිලෑන්ඩ් කම්පැනි එක IPO එක මේ බිස්නස් ඇක්ටිවිටීස් ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ මේන් බිස්නස් මොඩල් එක වෙන්නේ නිව් ලෑන්ඩ්ස් ඇක්වයර් කරලා ඒවා ඩෙවලොප් කරලා විකුණන එක. ඉඩම් අරගෙන සංවර්ධනය කරලා ඒවා විකුණන එක. අපි දැකලා තියෙනවා ඉඩම් බොරළු දාලා එතකොට පොඩි පාරක් එහෙම හදලා ඒ වගේ සංවර්ධනය කිරීමක් තමයි කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් කරලා තමයි ඩෙවලොප් කරලා විකුණන්නේ. දැන් CSE එකේ ඩිස්ක් කරලා තියෙන රියල් එස්ටේට් සෙක්ටර් එකේ බිස්නස් අත ගත්තොත් එහෙම ඒගොල්ලෝ එක්කෝ housing units හදලා විකුණනවා, එහෙම නැත්නම් rental shopping complex වගේ තියාගෙන ඒවා rent කරලා income එකක් ගන්නවා, එහෙම නැත්නම් මේ දෙකම, ඒ දෙකම කරනවා. ඒ එහෙම තමයි දැනට list කරලා තියෙන real estate companies වල වැඩ වෙන්නේ. නමුත් මේක වෙනස් වෙන්නේ මේගොල්ලෝ lands තමයි අරගෙන develop කරලා lands විකුණනවා. ඒකට අර සාමාන්‍යයෙන් company එක තොගයක් තියෙනවා වගේ මේ company එකේ තියෙන්නේ land bank එකක්. ඒ land අරගෙන විකුණනවා, develop කරලා විකුණනවා. ඒකට ඒ වගේ buying and selling එකක් තමයි මේගොල්ලන්ගේ business එක වෙලා තියෙන්නේ. අර විදියට ලොකු assets own කරලා ඒවා rent කරලා වගේ එහෙම තැනකට යන්නේ නැහැ. ඒ නිසා අනිත් real estate companies එක බලද්දි මේගොල්ලන්ගේ fixed assets, property plant and equipment කියන ප්‍රමාණය investment එක සෑහෙන අඩුයි. ඒ නිසා ඒකම company එක net asset value එකටත් තීරණය කරන්න බලපානවා. ලොකු net asset value එකක් නැහැ. net asset value එක generate වෙන්නේ earnings වලින්. ඒකත් මම මේ කලින් කියන්න ඕන. මොකද මම පස්සේ කතා කරන්නම් ඇයි මම මේක කිව්වේ කියන එක. එතකොට දැන් ලිස් කරලා තියෙන රියල් එස්ටේට් ප්‍රොපර්ටිස් වලින් කම්පනීස් වලින් කොහොමද වෙනස් වෙන්නේ මයිලෑන්ඩ් එක කියලා තමයි මම දැන් මෙතන මේ ටිකක් පැහැදිලි කරේ ඔයගොල්ලන්ට. ඒගොල්ලෝ ලෑන්ඩ්ස් තමයි අරගෙන ඩිවලොප් කරලා විකුණන්නේ. රයිට්. හොඳයි. මම බැලුවා ප්‍රොස්පෙක්ටස් එකનો පාස් 5 ඉයර්ස් ෆයිනෑන්ෂල්ස්. ඒගොල්ලෝ 2017 තමයි ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ 2018 මිලියන 64ක රෙවෙනියුක් earn කරනවා. ඒක ඒගොල්ලෝ බිලියන 168ක් දක්වා grow කරනවා 2021 වෙද්දි. ඒකට profit after tax එක මිලියන 26ක් දක්වා ඒගොල්ලෝ grow කරලා තියෙනවා. පොඩි තැනකින් පටන් ගෙන පොඩ පොඩ develop වෙගෙන යන company එකක් බව මේකෙන් පේනවා. financials වලින් ඉතින් මට ලොකුම ප්‍රශ්නයක් පේන්නේ නැහැ. profitable operation එකක් තමයි company එක ගෙනියන්නේ කියන එක තමයි පැහැදිලිව පේන්න තියෙන්නේ. එතකොට prospectus එකේම තව තියෙනවා ඒගොල්ලන්ගේ next finance 5 years වල projections දීලා ගොඩක් බලාපොරොත්තු 2021 කේ 168 මිලියන් රෙවෙනියු එක 2026 වෙද්දී 648 වලට grow කරන්න subject to land availability. lands මිලදී ගන්න තියෙනවා නම් යනුව තමයි 2021 කේ 25.8 මිලියන් profit එක 2026 වෙද්දී මිලියන 66ක් වගේ grow කරන්න තමයි බලාපොරොත්තු. නමුත් මම අවධානය යොමු කරන්නම් මේ 2022 කියන එකේ financials forecast එකට. මොකද ඒගොල්ලෝ හදලා තියෙන්නේ 2022 කියන අවුරුද්දේ දැනට අවිල්ල තියෙන result to result වලට ඉදිරි මාස කීපෙ result එකතු කරලා හදලා තියෙන හින්දා ඒක පොඩ්ඩක් reliable ගතිය වැඩි නිසා මම මේක කියනනම්. එතකොට එතනට අනුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන 22 මිලියන 247ක revenue එකක් ගන්න සහ මිලියන 55ක විතර profit එකක් earn කරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට මම ඇසියුම් කරා මිලියන 6.25 ශාස්ත්‍රික සේරම සබ්ස්ක්‍රයිබ් වුණොත් 36.25 මිලියන් මාවොත් එහෙම මේ 55 මිලියන් ඇර්නින්ග්ස් එක ආවොත් EPS එක 1.51 එක වෙනවා. එතකොට issue price එක 12යි. එතකොට මේ ෂෙයා එකේ PE එක 7.9x තත්ත්වයට පත් වෙනවා. මේ PE එක මම LOLC General Insurance එකත් අතර PE එකට වඩා අඩුයි. සෙක්ටර්ස් දෙක වෙනස් නිසා සෙක්ටර් PE එක බැලුවා. සෙක්ටර් PE එකේ රියල් එස්ටේට් එකේ අද වෙද්දි තියෙන PE එක 6.4. ඉතින් සෙක්ටර් PE එකට වඩා 50% ක විතර ඩිස්කවුන්ට් එකකට තමයි forecasted earnings වලට Mylan share එක issue වෙන IPO එක. ඒක sector in EPS එක බල sector එකේ indices එක බලද්දි undervalue වෙලා තියෙනවා පේනවා. අනිත් පැත්තෙන් NAV පැත්තෙන් බැලුවොත් price to book value පැත්තෙන් බැලුවොත් price to book value එකේ මේගොල්ලන්ගේ highest price to book value එකක් තියෙන sector එකට වඩා හේතු තමයි මම කලින් කිව්ව හේතුව මේගොල්ලෝ ලොකු property plant and equipment own කරන්නේ නැහැ. එහෙම අවස්ථාවක් නැහැ. මොකද මේගොල්ලෝ lands අරගෙන සංවර්ධනය කරලා විකුරනවා. ඒ නිසා ඒගොල්ලන්ට එහෙම අවස්ථාවක් නැහැ. දැනට ඒ නිසා තමයි book value කඩු මට්ටමක තියෙන්නේ. ඒක book value එක develop වෙන්නේ ඒගොල්ලෝ profit ගන්න EPS එකෙන් net asset value එකට එකතු වෙන ප්‍රමාණයෙන් තමයි මේ NAV එක develop වෙන්නේ Mylan's වල. ඔයගොල්ලෝ මගේ financial statement forecasting video series එක follow කරනවා ඔයගොල්ලෝ දන්නවා කොහොමද net asset value එක forecast කරන්න කියලා. net asset value එක grow කරන්න නම් ප්‍රධාන වශයෙන්ම EPS එකෙන් flow through එකක් එන්න ඕන එකට. ඒකෙන් තමයි net asset value වැඩි වෙන්නේ. ඉතින් මෙතනත් මේ company එකත් වෙන්නේ මේ විදිහට. prospectus එකේ මම දැක්ක මේගොල්ලෝගේ second long term objective එකක් තියෙනවා ඉස්සරහට housing units construct කරලා විකුණන business එකටත් යන්න. නමුත් දැනට මේ මොහොතේ ඒගොල්ලෝ focus කරලා තියෙන්නේ lands අරගෙන lands සංවර්ධනය කරලා develop කරලා profit එකට විකුණන එක. එතකොට මේ කරුණ කාරණා අනුව මට හිතෙනවා මේ share එක secondary market එකේ හොඳට perform කරයි කියලා valuation එක පැත්තෙන් බලපුවාම. අනිත් පැත්තෙන් මේ ෂෙයා එකේ මම කිව්වා 6.2 මිලියන් තමයි ඉෂුව කරන්නේ. ඒකිනුත් මිලියන 2.5ක් විතර තමයි රීටේලර්ස් වලට හම්බ වෙන්නේ. එතකොට සප්ලයි එක ලිමිටඩ්, වෙරි ලිමිටඩ්. නමුත් මාකට් එක සෙකන්ඩරි ආවම ලොකු ඩිමාන්ඩ් එකක් එන්න පුළුවන්. සප් මේ ඩිමාන්ඩ් පැත්තෙන් ලොකු ඩිමාන්ඩ් එකක් එන්න පුළුවන්. එහෙම ආවොත් එහෙම මේ ඉල්ලික්විඩ් තත්ත්වය නිසා මේ ෂෙයා එකේ පොඩි ප්‍රමාණයක් තියෙන නිසා මේකේ අර ඉල්ලික්විඩ් එකට අදාළවත් යම් කිසි ප්‍රීමියම් එකක් මේ ෂෙයා ප්‍රයිස් එකට සෙකන්ඩරි මාකට් එකට ඇඩ් වෙන්න පුළුවන්. over 12 හරි. එතකොට එක පැත්තකින් මේකට ඇඩ්වාන්ටේජ් එක තියෙනවා මාකට් ඩයිනමික්ස් එක බලපුවාම ඩිස්කවුන්ට් එකකට යන්නේ. අනිත් පැත්තෙන් ෂෙයාස් ප්‍රමාණය අඩු නිසා වැඩිපුර ඩිමාන්ඩ් එකක් ආවොත් එහෙම සෙකන්ඩරි මාකට් එකේ මේකේ ප්‍රීමියම් එකක් ඇඩ් වෙන්නත් පුළුවන්. එතකොට මේ කරුණු කාරණා දෙක නිසා ප්‍රීමියම් එකයි වැලියුේෂන් පැත්තේ තියෙන පොසිටිව් තත්ත්වය නිසා Mylan IPO එකට මම හිතන්නේ සෙකන්ඩරි මාකට් එක ආවට පස්සේ හොඳ රිටර්න් එකක් ඔෆර් කරයි IPO ඉන්වෙස්ටර්ස්ලට. ඒක තමයි මට කියන්න ඕන වුණා මේ සමරි එක කන්ක්ලූෂන් එක මේ ඩිස්කෂන් එකේ මේ. ඉතින් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ ආපහු ඕගොල්ලොත් ගියලා ප්‍රොස්පෙක්ටස් එක ගෝ ත්‍රූ කරන්න ඕගොල්ලෝ කරලා බලලා ඕගොල්ලෝ ඇනලයිස් කරලා බලලා හැම පැත්තෙම ඕගොල්ලෝ ඩිසිෂන් එකක් ගන්න කැමති විදිහට ඕගොල්ලෝ කැමති නම් Mylan එකේ IPO එකට subscribe කරන්න නැද්ද කියන එක ඒ අනුව ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ තීරණය ගන්න. මොකද මම මේ කරේ ගයිඩන්ස් එකක් විතරයි. මම මගේ view එක දුන්නා. එතකොට ඒ ඔස්සේම ගිහලා තීරණය ගන්න කෙනෙක් කිසිම බලපෑමක් කිසිම මේ ෆෝස් හිරියලක් නැහැ. ඕගොල්ලෝ ගිහලා බලලා ඕගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඇනලිසිස් ෆ්‍රේම් එකකට දාලා ඉවැලුවේට් කරලා බලන්න මේකේ ඕගොල්ලන්ට වාසියක් සෙකන්ඩරි මාකට් එකෙන් ගන්න පුළුවන් වේද කියන එක. සහ ඒ අනුව ඕගොල්ලන්ට වාසි මොකක් හරි බලා ගන්න පුළුවන් නම් decide කරන්න subscribe කරනවද නැද්ද. එහෙම නැත්නම් secondary market එක performance දියා බලලා secondary market එකේ මිලදී ගන්නවද කියන එක. හරි එහෙනම් බොහොම ස්තුතියි. මම හිතන්නේ ඕගලන් Mylan's type ගැන view එකක් එන්නේ නැති දැන්. එහෙනම් මම තවත් මේ වගේ video එකක් ඕගලන් ආයෙත් හම්බෙන්න. නිකන් මම ගිහින් එන්න. හැමෝටම ජය. පරිස්සමින් ඉන්න.